එතකොට මේ රටේ හැදිච්ච හැම ව්‍යාපෘතියක්ම 100ට 1ට වැඩි අඩුවෙන් ණය අරගෙන හදපු ව්‍යාපෘති වලින් තමයි ඔය බිලියන 2222 ආවේ මිතු. මහින්ද රාජපක්ෂතුමාට මහා දැවැන්ත උවමනාවක් තිබුණා. මෙරටේ ආපු ආර්ථික පසුබිම මෙරටේ ණය ගෙවාගෙන නියමානුකූලව ආර්ථික ටිකට් එක ඉස්සිච් එක එකපාර උස්සල දාලා වැඩේ කියලා දෙන්න මං හිතන්නේ. ඒක තමයි තුමා ණය අරගෙන පළවෙනි ව්‍යාපෘතිය. හම්බන්තොට වරාය හදනකොට ගන්න ණයේ ණය පොලි ප්‍රතිශතයේ දාබර මිත්‍රරුනි 6.75යි. අවුරුද්දේ පොලි ප්‍රතිශතය දැන් ඔබේ දිනද ඒක මහගානක් නෙමෙයි නෑ. රටක් විදියට ගන්න ණය විශාල ණයක්. විදේශ වලින් ණය ගන්නකොට 1ට අඩුවෙන් ණය ගන්නව නම් තමයි මේ ණය ගෙවා ගන්න පුළුවන් කමක් හම්බෙන්නේ. චීන එක්සිම් බැංකුවෙන් ගන්න ණය මුදල රුපියල් බිලියන 1.1ක් සමාන ඩොලර් බිලියන 1.1ක් 6.75කට ණය ගත්තම අපේ ආර්ථික ටිකක් බරක් දැනුණා. හැබැයි බරක් දැනුණ කමක් නැහැ. ඒක රිටර්න් එකක්. ඒකේ ඒ ආයෝජනයෙන් ආදායමක් නිර්මාණය වෙනවා. හම්බන්තොට වරායේ කිසිම ආදායමක් නිර්මාණය වුණේ නැහැ. එන අය අරගෙන හැදුවා. ඒ වගේ ව්‍යාපෘති රාශියක් චීනෙන් ණය අරගෙන හදාගෙන ගියා. මම නිකන් මතක් කරලා දුන්න හම්බන්තොට වරාය ඉඳලා අර මහවිශාල සම්මන්ත්‍රණ ශාලාව මත්තල එයාපෝර්ට් එක සූර්යා ක්‍රිකට් ක්‍රීඩාංගණය නෙළුම් කුළුණ නෙළුම්ුණ මේ ඔක්කොම ව්‍යාපෘති චීනෙන් වාණිජ ප්‍රතිශතයන් නැත්නම් කමර්ෂල් රේට්ස් වලට ගත ණය. ඒ ණය ටික ගොඩ ගැහුණේ තරම කොච්චරද කිව්වොත් මං ඉස්සෙල්ලා කිව්ව වගේ 2222ක් වෙච්ච බිලියන 2222 7650ක් එතුමා අර අවුරුදු 57 ණය මුදල 100ට 400කින් 500කින් එහාට දාලා 7650ක් කරලා තමයි එතුමා රට බාර දෙන්නේ. මේ ව්‍යාපෘතියෙන් ගන්න එකකින්වත් ආදායමක් නිර්මාණය වෙන්නේ නැහැ. නිකම්ම සල්ලු දාන්න එකට ඔබ ණයක් ගන්නවා ගෙදරට. කඩයක් දාන්න හිතාගෙන. කඩේ දාන්න ණය ගන්නල ඔබේ හිතේ තියෙන මම දාන සිල්ලර කඩේ ආදායමේ මම ණය ගෙවන ලාභෙ මගේ අනාගතය වෙනුවෙන් හදා ගන්නවා. ව්‍යාපාරේ පුළුල් කරනවා. එහෙමයි අපි පොඩි දේවල් කරන්නේ. හැබැයි අපි කඩයක් දාන්න කියලා ණය අරගෙන ණයින් ගෙදර මහා අඟල් 55 75 ටීවී එකක් ගේනවා. නැත්තම් ගේ තව තට්ටුවක් හදා ගන්නවා. එහෙම නැත්තම් හොඳට ගියක් කියන කෙනෙක් නම් පූල් එකක් ගහනවා. මේ මොනව කරත් අපිට ගෙදරට ඒ ගත්තේ ණය ගෙවන් යන්න බෑ. මොකද ආදායමක් කියන්නේ නැහැ. අපිට වෙන ආදායම් මාර්ගයක් නැහැ. අන්න අපි ණයකාරයෙක් කියලා අපි අපේට දීපු ගේ අපිට නැත්තම් අපේ වත්කම හිමි වෙලා යනවා. අපේ රටටත් ඕක තමයි උනේ. ඒ ගොඩ ගෙවා ගන්න ඊළඟට මෛත්‍රීපාල මහත්තයා දඟලුවා යාපාල නාණ්ඩුවේ. ඒක 14,000 නැක්කා බිලියන. දැන් බිලියන 30,000 ණය. දැන් ණය ගැන කතා කරලා නැහැ. දැන් මේක ණය ගෙවන්න බැරුව ඇතැරලා නන්නතර වෙලා තියෙන වෙලාවක. දැන් කවුරු හරි කියනවා නම් ඔබට රණින් වික්‍රමසිංහ මැතිතුමා මාර උත්තරයක් කියවුවා කියලා පට්ටපල් බොරුවක්. එතුමාගේ වතුර යට බෝලයක් දාගෙන වගේ පොඩි මේ වෙලාවේ ණය ගවන්නෙත් නැහැ. ණය ගන්නවා. රටේ තියෙන ප්‍රශ්න ටික අමතක කරන්න ගේම් එකක් ගහනවා. අමාරුවෙන් බඩු මිල අඩු කරනවා. දෙයිපිරිත පොඩි ගේමක් ගහන්න නැතුව ඔබට මතකයි දෙමළ මිනිසුන්ට තමිල ජාතිකයන්ට අර කම්කරුවන්ට වැටුප වැඩි කරනකොට ගැසට්ටයක් ගැහුවා. ඡන්දයක් වෙලා ගැසට්ටයක් ගන්නවා කියන්නේ තමිල ජනතාව ඉදින් අනිවාර්යෙන් ඡන්ද ටික දෙනවනේ. ඡන්දේ කට උඩ තියාගෙන ගැසට්ටේ රිවර්ස් කරනවා. මොකද සල්ලි හොයාගන්න විදියක් නැහැ. එහෙනම් මිතුරු මම මේ කියාගෙන ආවේ එදා 2005 වැරදි ආර්ථික තීන්දුව නොගත්තා නම් හම්බන්තොට වරාය හදන්න ඕන නම් ඒ වරාය හදලා එතනින් එහාට අර කොළඹ වරාය වගේ ආර්ථිකමය වටිනාකමක් එකතු කරන්න පුළුවන් වුණා නම්
අන්න මහින්ද රාජපක්ෂ තැවැන්ත මෙහෙයක් මේ රට කරු මිනිස්සෙක් වෙනවා. මත්තල එයාපෝට් එක හදලා අද කටුනායක දින තත්ත්වෙට වැඩි දෙයක් මේ කරන්න පුළුවන් වුණා නම් දැන් මත්තල එයාපෝට් එකට ෆ්ලයිට් වලට එන්න කියලා නිකම් බහන්න. ඇයි එන්නේ නැහැ? එවනම් මේ කිසිම ආර්ථිකමය වටිනාකමක් එකතු කරන්න බැරි ව්‍යාපෘති නිසා තමයි අද අපේ රට බංගලොතුනේ. නිසා ඔබ මේ රටේ ජනතාවයකට වග කියන්න ඕනේ නැහැ. පාලකයෝ තමන්ගේ දේශපාලන වාසි නිසා තමයි අද අපි බංගලොතුරට ගිහින් මේ දේශපාලනය කරන්නේ. මම ඔබට කියනවා සජිත් ප්‍රේමදාස මේ අමු ඇත්ත කතාව රටට කියන්න සූදානම්. ඒ ඇත්ත ප්‍රශ්නෙට උත්තර හොයන්න සූදානම්. ඒ ඇත්ත ප්‍රශ්නෙට උත්තර හොයන්න කොහොමද කියන එක දිගින් දිගට පාර්ලිමේන්තුවේ කියලා සභාගත කරලා කියනවා. සම්මේ අපි අද ගිවන මේ ජීවිතේ නෙමෙයි අපිට ඉදිරියේදී ගෙවන්න වෙන්නේ. මේ කට්ටිය මේ මැතිවරණයේ දලා ගන්න ගහන ගේමක් විතරයි. එහෙමනම් අපේ රටේ අධ්‍යාපනය ගත්තොත් පුරුල් කියවීමක් එකතුම කතා කරනවා. එතුම දන්නව අපේ රටේ අධ්‍යාපන ක්‍රමය ලෝකෙට ගැලපෙන්නේ නැහැ. දැන් බලන්න මෙතන ගත්තොත් එහෙම දැන් මේ හරියනම් අමිරිපිටිය නගරේට ආවම මන්ද මේ ඉස්සෙල් හිටියේ රංච මඩේ යාර කැකුණවත් කියලා ඔබ දන්නවා ඉතින් ආඳුළුව පැත්තේ. දැන් පැත්තේ දරුවෙකුට සාමාන්‍ය පෙළ සමත් වුණොත් කරන්න තියෙන උසස් පෙළ කරන්න උඩවල ඉස්කෝලේ. උඩවල වෙ නැත්නම් ආසන්නයි දින කොළඹ යාර පාසලක විද්‍යා විෂය දාර ගණිත විෂය දාර ආදාරන්න ක්‍රමවේදයක් නැහැ. ගුරුවරු නැහැ. පාසුකම් නැහැ. ඒ දරුවා ඕ ලෙවල් ඒනමයක් ගත්ත කිව්ල ඒලෙවල් කරන්නේ මොනවද? කලාංශේ. කලාංශේ විශ්වවිද්‍යාලයේ උපාධිය අරගෙනම කියන අපේ පාලකයෝ මේ කලා උපාධිය වලට රැකියා නැහැ. දරුවාගේ වරදක්ද නැහැ. මේ රටේ පාලකයන්ට අවබෝධයක් නැහැ. මේ රටේ අධ්‍යාපනයේ සමතනකට ගේන්න අපි දන්නවා ඒක කරන්න කාටවත් බෑ. සමතනකට පහසුකම් ටික දෙන්න බැරි වුණත් අධ්‍යාපනයේ මේ හදන ශක්තියක සැලසුම් සමානව හදන්න අවබෝධයක් තියෙන්න ඕන. නෑ එහෙම එකක් නෑ. කොළඹ රෝයල් එකේ කොල්ල කෙල්ලයි මේ අපේ ගමේ කොල්ල කෙල්ලයි ලියන එක විභාගේ. ඒ දරුවෝ දෙන්නම පෙනීරින එක විභාගේ. රැකියාවකට යන්න ගියාම අනේ රාජික විද්‍යාලයට විශාක විද්‍යාලයේ දරුවට අවස්ථාව වෙනවා අපේ ගමේ කාට එන්නේ නැති ඇයි? අපේ ගමේ කා තාක්ෂණික නැත්නම් පරිගණක තාක්ෂණයේ පොසත් නෑ. ඉංග්‍රීසි භාෂාවෙන් පොසත් නෑ. අපේ දරුවා ගෙදර ඉන්නවා. සමහර වෙලාවට උසස් පෙළ ප්‍රතිඵල තියෙන අපේ උපාධ්‍යාරිය පරයා කොළඹ දරුවා ඒ අවස්ථාව ලබා ගන්න. මේ වෙනසට උත්තරයක් හොයන්න පාලකයන් අද වෙනකම් බැරි වෙලා තියෙනවා. රමිතුනි මම කියනවා බිමේ අවබෝධය තියෙන තමගේ තාත්තගෙන් ලබාගත්ත පන්නරයත් එක්ක මෙලදී දේශපාලන වෙනසක් කරන්න සජිත් ප්‍රේමදාස මැතිතුමා මේ මොහොත වෙනකොට ජනතාව ඉස්සරහට ඇවිල්ලා ප්‍රතිඥාව දීලා තියෙනවා. එහෙමනම් දැබ්‍ර අම්මේ තාත්තේ දැබ්‍ර මිත්‍රුනි අනේ වෙනස කරන්න ඒ යන ගමන විශ්වාසනීයයි කියන හැඟීම නිසා තමයි අද රටේ විශාල වශයෙන් වෙනත් දේශපාලන මතදරු පුදවිය මේ මොහොතේ මේ රට කොට දාන්න පුළුවන් නායකයා සජිත් ප්‍රේමදාස කියන හැඟීමත් එක්ක එකතු වෙලායි. මයිසා හදවතින්ම ඔබ සියලු දෙනා පිළිගන්නවා. සමම ඔබට පැහැදිලිව කියනවා ලබන 21 වෙනිදා වෙනකොට රනිල් වික්‍රමසිංහ මහත්තයා මොන ගේම් ගැව්වත් අනුර කුමාර මහත්තයා මොන ගේම් ගැව්වත් මෛත්‍රීපාල මහත්තයා ගේම් ගන්න බෑ. නන්නත් අරගෙනනේ තියෙන එක. ඔය සියලුම දෙනා මොන ගේම් ගාන එක කඩවුරකට ආවත් සැප්තැම්බර් 21 මේ රටට ආදරය කරන මිනිස්සු සජිත් ප්‍රේමදාස ජනාධිපති කරන එක නතර කරන්න බෑ කියන කාරණාව මම මේ වෙලාවට මතක් කරනවා. එතුමා මේ රටේ ජනාධිපති වෙනකොට මේ කොළොන්නේ මිනිස්සුන්ගේ මනාප හැමදාම හොරාගෙන ගියේ රත්නපුරේ මිනිස්සු. මනාප අරගෙන ගෙල්ලා රත්නපුරේ මිනිස්සු හැමතිවරු වුණා. හොඳම උදාහරණේ පහුගිය පාර්ලිමේන්තුව අපි මේ ආසනේ සමජ ජන බලවේග අපි 18000යි. පොදු ජන පෙරමුණ 83000යි. පොදු ජන පෙරමුණෙන් ආපු අන්තිම කෙනා ජෝන් සිරිරත්නතාව 60000යි. අනේ සනීරෝණ මහත්තයා ගෙද මේ කොළොනේ 83000 දීලා තින්නේ සනීරෝණ සංවිධායකතුමාට නෙවෙයි පිට මිනිස්සුන්ට.
අදේ මිනිස්සු වෙන මොඩකටරේ මාර්ගන දැන් පොඩ්ඩක් වැඩි ළඟ වෙච්ච නිසා සම්මේ මායාකාර දේශපාලනේ වංචාකාර දේශපාලනේ මුදව ගන්න අද අපි රත්නපුර දිස්ත්‍රික්ක කොළොන්නාසලේ ඉඳගෙන මෙහෙවන්න හයි අරගෙන තමයි මේ සංවිධානයේ ඔබ ළඟට අවිල්ල තියෙන්නේ එහයි සජිත්පුර දරුමැතුමා ජයග්‍රහණය කරන මොහොතේ ලැබෙනවා කියමින් ඔබට ජය වේවා කියලා ප්‍රාර්ථනා කරන වගේම අවසාන වශයෙන් මං ඉදරා දේශපාලනේ ඉන්න උන පිරිසුදු මහත්තුරු ටික ඒ මහත්තුරු නොමැති වීමේ වරද තමයි අපි අසරණ වෙලා තියෙනවා බලන්න ඔබ ගියසරේ රාජ්‍ය සභාවේ ඉන්න മന്ത്രിවරුන්ට කට ඇරලා කියන්න පුළුවන් මේ අපේ മന്ത്രിතුමා කියලා එක්ක කොන්ත්‍රාත්කාරේ එක්ක ඩීල්කාරේ එහෙම නැත්නම් උපාඩියේ මම මේ බයිලතුම කියනවා හොඳ මිනිස්සු මේ අමිලිපිටි නගර සභාවේ මේ ඇඟිලි ගානට නැහැ ඒක තමයි සමහරවගේ කෙවලු පිච්චුවේ ඒ නිසා ඒක රැකගැනීම මගේ ගාව තියෙන වගකීමක් මම ඔබට සාධික වෙනවා මෙන්න මේ ප්‍රියන්තල වගේ මිනිස්සුන්ට වග කියන විලිලජ්ජාව තියෙන මම මන්ත්‍රීවරයෙක් වෙලා මගේ දේ නෙමෙයි මට ඡන්දේ දීපු මිනිස්සු වෙනුවෙන් පෙනී ඉන්නවා කියන ආදරණීය හැඟීම තියෙන මිනිස්සු ටිකක් නගර සභාවේ වාඩි කරන වගකීම මම ගන්නවා කියන ඔබට කියනවා මගේ ගොඩට මම හදන ගොඩේ එක චෝදනාවක් අදින කවුරුවත් වාඩි කරන්නේ නැහැ. ඒ නිසා ප්‍රියන්ත විශ්වාසවන්ත තරුණේ ඔබත් එක්ක මේ මහ පොළොවේ තියෙන ප්‍රශ්නේ අවබෝධ කරගන්න කෙනෙක් අපිට සමහර වෙලාවට මේ දේශපාලනේ ගැටෙන්න ඕන දැන් පිළිවෙල කියලා දෙන කෙනෙක් ඔව්ව බලාගෙන ඊළඟ ජනාධිපතිවරණයෙන් පස්සේ මේ නගර සභාව අපේ නගරය හදන වගකීම් බාර දෙන්න ඔව්ව ඉහෙලිම පත් කළ යවන්න කියන ඉල්ලීමක් මේ මොහොතේ කරමින් ඔබට ජය වේවා කියමින් මගේ වචන කීපය අවසන් කරන්න පොමිස්තුයි.